අයිබන් ගුණේරියගේ කාමරේ. මේ සතියේ මාතෘකාව තමයි අනුර සජිත් විවාදය. කතා නොකර ඉන්න බෑ. සෑහෙන කමෙන්ට්ස් ආවා, සෑහෙන ඉල්ලීම් ආවා මේ ගැන මොනවා හරි කියන්න කියලා. ඒ ගැන කතා කරන්නයි කල්පනාව. ඊට කලින් මතක් කරන්න ඕන මචං, ඇත්තටම අපි ගුණේරියගේ කාමරේ පටන් ගත්තේ පොඩි දේශපාලන සාකච්ඡා විතරක් කරන්න නෙමෙයි, වෙන වෙන සොමි ආතල් දේවල් කතා කරන්න. නමුත් අපි චැනල් එකක් විදිහට දැන් වැඩිපුර දේශපාලනේ පැත්තට බර වෙලා තියෙන හින්දා අපි වටන් ගත්ත අලුත් වැඩක් බකන් නිරා කියලා චැනල් එකක්. කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා චැනල් එකේ ලින්ක් එක. දේශපාලනේ කතා කරන චැනල් එකක් නෙමෙයි, ගුණ අයියාගේ ආතල් කතා කියන චැනල් එකක්. චැනල් එක පැත්තට ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා චැනල් එකට සපෝට් එකක් දෙන්න කියලා මතක් කරමින්, චැනල් එකේ නම බකන් නිලා සපෝට් එකක් දෙන්න කියලා මතක් කරමින් අද වැඩේට එනවා. රයිට්. අනුරයි සජිතුයි විවාදයක් කරන්න ඕනේ කියලා සාකච්ඡාවක් බඩවැල වගේ මාස ගානක් තිස්සේ ඇදි ඇදි ගිහිල්ලා අපිටත් මේක අහගෙන ඉඳලා ඇති වෙලා තිබ්බ වෙලාවක ඔන්න පහුගිය සතියේ ස්වාධීන රූපවාහිනිය විසින් මේ සම්බන්ධව පොඩි වැඩක් ලෑස්ති කරලා පොඩි ආතල් එකක් ගත්තා වගේ එකක් තියෙනවා. මේ ගැන ගුණයයගේ කියවීම වහා ගිනියවිලෙන සුළුයි, හිත්‍රිදවන සුළුයි. එනිසා මුලින්ම ඉල්ලනවා පාට කණ්ණාඩි ගලෝලා මධ්‍යස්ථ මැදහත් හිතින් මේක අහන්න කියලා උඹලට යෝජනා කරනවා. මොකද හේතුව අපි ඉතා නිශ්චිතව කියමින් ඉන්නවා ගුණයයගේ කාමරයේ විදිහට අපි කිසිම දේශපාලන ව්‍යාපාරයක සමාජිකයෝ නෙවෙයි. අපි චැනල් එකක් විදිහටත් අපි දායක සභාවක් නඩත්තු කරන චැනල් එකක් නෙවෙයි, මැදහත් විදිහට දේවල් දිහා බලන්න සහ මේ රටේ ඊළඟට බලයට එන පාලකයා හෝ පක්ෂයට වඩා හොඳ තැනකට මේ රට ගෙනියන්න ජනතාවගේ පැත්තේ අදහස් කියන එක තමයි ගුණයයගේ කාමරයේ විදිහට අපි කරන්නේ. ඒ නිසා හිත නොරිද්දාගෙන බලන්න කියන යෝජනාව කරනවා. මේක ටිකක් බරපතල ප්‍රකාශ කීපයක් සමහරට මේක ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ හින්දා පළවෙනි එක මචං මෙහෙමයි. ITN එක මේ විවාදේ කරපු තැනින් පටන් ගමු. ඇත්තටම ලංකාවේ මාධ්‍ය සදාචාරය සහ ලංකාවේ මාධ්‍ය භාවිතය ගැන අපි හැමදාම කතා කරන එක මේ වැඩෙත් පේනවා. ඒ තමයි ලංකාවේ මාධ්‍ය ආයතනවලට ඕනේ තමන්ගේ වියවර්ෂිප් එක වැඩි කරගන්න, views ගාන වැඩි කරගන්න, channel එක ජනප්‍රිය කරගන්න මිසක් ඇත්ත යථාර්ථයේ ප්‍රායෝගිකත්වයේ පෙන්වන්න නෙවෙයි. මම ඇයි එහෙම කියන්නේ? දැන් මේ වැඩසටහන සංවිධානය කරපු විදිය ගත්තාම ITN එක ඒක හරි ගොන්නේ ඇත්තටම. හරි, ඇයි ගොන් කියලා කියන්නේ? දැන් මචං විවාදයක් නම් ඉස්සලා මොකද්ද කරන්න ඕනේ? ආරාධිතයෝ දෙන්නට ආරාධනා කරන්න ඕනේ. ආරාධිතයෝ දෙන්නට ආරාධනා කරලා ඒ දෙන්න ඒ ආරාධනාව පිළිගත්තොත් තමයි ඒක විවාදයක් විදිහට වැඩසටහනක් විදිහට රූපවාහිනියට එන්න ඕනේ. එහෙම නැතුව ආරාධිතයෝ දෙන්නට, මම මේ කියන්නේ මේ මේ ලංකාවේ දේශපාලනය ඇතුළේ විතරක් නෙමෙයි මාධ්‍ය ඇතුළේ හැම තැනම තමන්ගේ එජෙන්ඩාස් වලට වැඩ කරනකොට වැඩ අල වෙලා කිසි ප්‍රමිතියක් නැති වෙලා චොර වෙන හැටි අපි එතනින් පටන් ගමු. එතකොට දැන් ITN එක මොකද්ද කළේ? මුලින්ම සජිත්යි අනුරටයි ලියුම් දෙකක් යවුවා. යවලා අනුර එනවා කිව්වා. සජිත් එනවා කියලා තහවුරු කරන්නේ. එහෙමනම් නාලිකාවක් විදිහට කොහොමද මේ වැඩසටහන පවත්වන්නේ? එක පුටුවක් හිස් තියලා. එහෙම කරන්න බෑ. දැන් උදාහරණයක් මෙහෙම හිටපල්ලම්. ගුණයයගේ කාමරේ අපි මෙහෙම ඒ වගේ වැඩසටහනක් කරන්න හදනවා. මම යවනවා අනුර කුමාර දිසානායක මහත්මයාට ලියුමක්, මේ අපේ වැඩසටහනක් තියෙනවා එන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයලත් යවනවා. දෙන්නගෙන් එක්කෙනෙක්වත් මට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒතර මට වැඩසටහන කරද හැකිද? හිස් පුටු දෙකක් තියාගෙන අපි මෙයාටත් ලියුම් යවුවා, මෙයාටත් ලියුම් යවුවා, දෙන්නම නැහැ කියලා පුටු දෙකක් තියාගෙන මම කියවනු. එහෙම නැති කී ඊළඟ දවසේ නිවේදකයක් නැතුව හිස් පුටු තුනක්ම තියලා කැමරා කර දෙයි. ලංකාවේ මාධ්‍ය ආයතන වල සදාචාරයේ ප්‍රශ්නයකුත් ඔතන තියෙනවා. ඇත්තටම සජිත් ආවදනාවද ආපු එක හරියද නැති එක හරියද වැරදිද වගේ තර එක පැත්තකින් තිබ්බහම ආරාධනා කරපු ආරාධිතයෝ දෙන්නම නැත්තම් ඒ වැඩසටහන කරන්න බෑ පළවෙනි වැඩි. එතන බරපතල අවුලක් තියෙනවා. හරි, එහෙමනම් විවාදයක් ගැන සාකච්ඡාවක් නොකර අපි අපිට කරන්න තිබුණා ITN එකට කරන්න තිබුණා අනුර කුමාරත් එක්ක සාකච්ඡාවක් කරන්න තිබුණා. එමුණුතු අනිත් පැත්තෙන් විවාදයට ආපු කෙනායි ආරාධනාව පිළිගන්නේ නැත්නම් ඒක විවාදයක් නමින් සංවිධානය කිරීම පිළිබඳව මගේ අප්‍රසාදයක් තියෙනවා. ඒකට ස්වාධීන රූපවාහිනිය අමනාප වෙන එකක් නැහැ. මාත් කාලයක් වැඩ කරපු channel එකක්. නමුත් ඒ ගැන අමනාප වෙන්න එපා. ඇත්ත කොහෙ තිබුණත් ඇත්ත. හින්දා එහෙම වැඩසටහන් සංවිධානය කරන්න එපා. මින් පස්සේ ඒක ethically වැරදි කියන එක තමයි පළවෙනි කතාව. දැන් අපි එමු
අනුර සහ SJB එක මේ වැඩේ සම්බන්ධයෙන් හැසිරිච්ච විදිය ගැන ඉස්සල්ලාම කියන්න ඕනේ. මම ඒකයි කිව්වේ සමහර අයගේ හිතරිදේ මේකට. මේ විවාදය කියන සාකච්ඡාවේදී හරියට විග්‍රහ කළොත් අනුරයි සජිතු දෙන්නම මේ විවාදයෙන් පරාදයි මචං. දෙන්නම පරාදයි. ඒකට හේතු මම උඹලට කියන්නම්. දැන් සජිත් මේ විවාදෙට එන්න බැරි ආවේ නැති හේතු පහු ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡා දිලා පක්ෂයයි පැහැදිලි කරා. එකක් කියනවා මේ ආණ්ඩුවේ නාලිකාවකට අපි එන්නේ නැහැ. ඒක හරිම ගොන් තර්කයක් නේ සජබෙන් කියන. නාලිකාව වැදගත්ද? නාලිකාව වැදගත්ද? තමන්ගේ අදහස කියන්නේ. සුධර්මන් රදලියගොඩ ඉන්න එකකට අපි එන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ channel වලට අපි එන්නේ නැහැ. ඒවා හරි ගොන් කතා මහත්වෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගහගන්න කවුරු හරි එකෙක් අපෙන් ගේම කෝල් කරනවා. අපි කියනවා රයිට්. හෙට හවස 5ට ගාගමු. ඒතර අරු කියනවා අතන වෙලට වරින්. මං කියනවා මේ වෙලේ ගහගන්නේ නැහැ මං. එහෙම කියන්න බෑනි. ගේම නම් ගේම. වෙලා හරි පිට්ටනිය හරි පාරයි නේද ගාගන්නවා නම් ගාගන්නවා. හරි එහෙම නැතුව නිකන් අර මේ නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත්පත්ටකුයි තවත් චුට්ටකුයි ඕනේ වගේ නිකන් බොරු බොරු හේතු කියන්න එපා. මම කියන්නේ channel එකවත් channel එකේ කොච්චර මේ viewersල සංඛ්‍යාවක් ඉන්නවද කියන එකවත් present කරන්නේ කවුද කියන එකවත් ඒ වැඩේදී තර්කයක් විදිහට SDB එක හරිම ගොන් කතාවක් කිව්වේ මොකද තමන්ගේ නායකයාගේ මතය කියන්නේ. ඒකක්වත් වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩේට එන්නේ නැතුව ඉන්නවනම් ඊට වඩා තර්කානුකූල හේතු SDB එක විසින් හදාගත යුතුව තිබුණා කියන එක තමයි මගේ පළවෙනි අදහස. දෙවැනි එක තමයි ඔය විවාදෙන් පස්සේ ලංකාවේ ස්වභාවයෙන්ම තමයි මම ඒකයි කිව්වේ ලංකාවේ මේ දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරන උන්ට ටික කාලයක් යනකොට හැදෙනවා මචන් ලෙඩක්. ඒ තමයි තමන්ගේ පක්ෂය සහ පක්ෂේ නායකයව උත්කර්ෂයට නැංවීම නංවා ලබා ගන්නා සොමිය. හරි. බලු බෙට්ටක් පෙන්නලා තලගුලියක් කිව්වොත් ඒක තලගුලියක් විදිහටම පිළිගන්න කැමති පාක්ෂිකයොත් එක්ක ඡන්දදායකයොත් එක්ක මචන් මේ රටට කවදාවත් සුබදායි දේශපාලන ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කවුරු හරි එහෙම විශ්වාස කරනවා නම් අපිට ඒක ප්‍රශ්නෙකුත් නැහැ. හරි. ඒ නිසා බලු බෙටි තලගුලි කරන පන්නේ දේශපාලනය තමයි අපි 2015 අත්විඳි ඒකේ උච්චතම ඒ කියන්නේ ඒකේ ක්ලයිමැක්ස් එක තමයි 2019 ගෝටව ගේනකොට ඒවා අපි දැක්කා. ඒ වෙලාවේ මාධ්‍ය හැසිරිච්ච විදිය, සමාජ මාධ්‍ය හැසිරිච්ච විදිය, ඒ ඡන්දදායකයෝ හැසිරිච්ච විදිය. අන්තිමට මොකද වුනේ? ඒ බලු බෙටි තලගුලි ලෙස ඔතලා කරලියට ගෙනල්ලා වෙච්චදී. ඒ නිසා මේ වෙලාවේ NPP එක සහ SJB එක කියලා කියන්නේ ඊළඟ මැතිවරණයක ඉතාම හොඳ තරඟකාරී අස්සයෝ දෙන්නෙක්. සජිත් සහ අනුර කියලා කියන්නේ ඊළඟ ඉලෙක්ෂන් එක කරට කර තරඟ කරන්න පුළුවන්. ඔවුන්ගේ වැඩපිළිවෙල කොයිකද හොඳ කොයිකද නරක කියන එක පැත්තකින් තිබ්බම හොඳ තරඟයක් දෙන මේ ඉදිරි මැතිවරණයේ තරඟකාරයෝ දෙන්නෙක්. තොර ඒක පිටිපස්සේ ඉන්න පාක්ෂිකයෝ විදිහට ඡන්දදායකයෝ විදිහට ඡන්දදායකයෝ හැසිරිය යුත්තේ සියලු තලගුලි සියලු බලු බෙටි තලගුලි කරන පන්නෙන් වන්දනීය නන්දනීය ලෙස උත්කර්ෂයට නංවන එක කරුණාකරලා නවත්තපල්ලා. නැත්නම් ආයි අපි හදන්නේ ඊළඟ මැතිවරණයෙන් පස්සෙත් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් තමයි. ඔය විවාදයේ යම් හේකින් පැවැත්ුණා නම් ලංකාවේ විදිහ මං කියන්නේ පැවැත්ුණා නම් NPP එකේ උන් කියයි දුන්නා නුර සජිත්ත දීමනාවක් ආයේ මොකුත් නැහැ කියලා. SJB එකේ උන් කියයි කොහොමද සජිත්ගේ ටෝක් එක වගේ එකක් කියයි. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ චූන් එක එහෙම ගන්නවා. ඒක තමයි ලංකාවේ විදිය. දැන් මේ නොපැවැත්වීම ඇතුළෙත් තියෙන්නේ ඒක තමයි. දැන් NPP එකේ අය කියන ඔන්න අනුරාව අනුර මාර්ගේමක් ගැහුවා වගේ එකක් කියනවා. SJB එකේ උන් මං අහගෙන කියනවා අපි එහෙම ඉන්නේ නැහැ, කොහොමද අපි කරපු වැඩේ, අපේ ප්‍රමිතීන් වලට යටත්ව තමයි අපි එන්නේ. මං කියන්නේ ඕගොල්ලෝ දෙගොල්ලම මේකෙන් පරාදයි. ඒකට හේතුවක් තියෙනවා. බුද්ධිමත් මිනිස්සු කල්පනා කරනවා මේ ඇත්තටම මචං මේ විවාදය කෙරෙන්නේ නැහැ කියන එක ගැන මට තිබුණා කියවීමක්. ඇයි දන්නවද? අපි මූලික අදහස ගත්තොත් සජබ කිව්වා ආර්ථික කමිටුව මුලින් එන්න ඕනේ, නායකයෝ දෙන්න පස්සේ එනවා. NPP එක කියනවා නායකයෝ දෙන්න මුලින් එනවා ආර්ථික කමිටුව පස්සේ එනවා. සිය එකම ඒ කියන්නේ සම්පූර්ණ පරස්පර විරෝධී අදහස් දෙකක්. හැබැයි ওই পক্ষ දෙකෙන් එකක්වත් කිව්වේ නැහැ. මම දන්නවා දැන් මේවට
බලගේ හිතරි දෙනවා නවත් මේක තම ඇත්ත. මේ විවාද කරන්න ඕනකම තිබ්බනම් මචං මගේ තිබ්බ පොඩි යෝජනාවයි. ඒ තමයි හරි. ඔය ආර්ථික කමිටුවයි නායකයෝ කියන කතා දෙකම පැත්තකින් තියපල්ලක්. මෙහෙම කරන්න තිබුණා. එක දවසක නායකයයි ආර්ථික කමිටුවයි දෙගොල්ලම එනවා. ප්‍රශ්න ඉවරයි. කොහේ හරි චැනල් එකකට සජබේ ආර්ථික කමිටුවයි සජිතුයි එක දවසක වාඩි වෙනවා. එදාම NPP එකේ ආර්ථික කමිටුවයි අනුරයිත් වාඩි වෙනවා. එතකොට අපි නෝ ආර්ථික කමිටු දුනේ 3 දෙනයි නායකයයි 4 එක පිළක 4 දෙනයි. අනිත් පැත්තේ 4 දෙනයි. අපි ස්කෝලවල එහෙම විවාද කරන්නේ විවාද කණ්ඩායමේ නායකයයි ටීම් එකයි. පක්ෂ දෙකෙන් මෙහෙම යෝජනාවක් ආවේ නෑනේ. පක්ෂ දෙකෙන් මෙහෙම යෝජනාවක් ආවේ නෑනේ. මම කියන්නේ එහෙම මරසි දෙන්න එපා. මේ 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 සමාජයේ මේ වෙලාවේ දේශපාලනිකව සබුද්ධිකයි. ඇත්තටම මේ ලෝකේ රද්දී වුණු රටවල් වල මෙවැනි මැතිවරණ එනකොට මෙවැනි සංවාද සාකච්ඡා හැදෙනවනේ. හරි. ලෝකේ දියුණු රටවල් හැදෙයි. ඉතින් මේ විවාදේ පැවැත්වුවා නම් එක අතකට හොඳයි. හැබැයි ඒක පවත්වන්න නැති තැනට බොරු හේතු කිය හරි මේක නොපැවැත්වීමේ මම අපි මේ කතා කරන්නේ මචං මහජනයා විදිහට අපිට දැනෙන දේශපාලන ගැන පොඩි අදහසක් තියෙන මිනිස්සුන්ට අපිට තේරෙන්නේ ඇත්ත. මේකට ඒකයි මම කිව්වේ හිත විද්දගෙන වැඩක් නෑ. හරි. අපිට මේක දෙගොල්ලම මේක මගහරිනවා කියලා පේනවා. හරි. මට තේරෙන අනිත් එක තමයි මෙන්න මෙහෙම කේස් එකක් ඔතන තියෙනවා. NPP එක හිතනවා අනුරයි සජිතුයි වාඩි වුණොත් අනුරට කතිකත්වයෙන් සහ මොකක් හරි හැකියාවකින් සජිත්ව පරාද කරන්න පුළුවන් කියලා NPP එක විශ්වාස කරනවා. ඒක එහෙමද නැද්ද කියන එක ගැන මම කමෙන්ට් කරන්නේ නැහැ. NPP එක එහෙම විශ්වාස කරනවා. ඒ නිසා NPP එක කැමති අනුරවයි සජිත්වයි හප්පන්න. SJB එක විශ්වාස කරනවා ආර්ථික කමිටු දෙක වාඩි කළොත් මේ SJB එක විශ්වාස කරන එකයි මම විශ්වාස කරන එක නෙමෙයි. SJB එක හිතනවා ආර්ථික කමිටු දෙක වාඩි කළොත් SJB එකේ ආර්ථික කමිටුවට NPP එකේ ආර්ථික කමිටුවට වඩා සාර්ථක කතික තරගයක් පවත්වා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මේ රටේ මිනිස්සුන්ට ඕනේ මචං කතික තරඟ නෙමෙයි තවදුරටත්. අපි කතික තරඟ අවුරුදු 76ක් අහන් ඉඳලා හරි විවිධ පන්නේ කතා අහන් ඉඳලා අත්වලා තියෙන 29 2024 වෙනකොට අපි මේ ඒ නිසා අපිට තවදුරටත් හොඳම කතිකයා තේරීම හොඳම විවාද කණ්ඩායම තේරීම වගේ මෝඩ චූන් මේ රටට ඕනේ නැහැ. ඇත්තටම මේ පක්ෂ දෙකටම මම යෝජනා කරන්න කැමතියි. තමුන්නාන්සේලාට අවංකවම තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්තිය රටට විවාදාත්මක ලෙස හෙළි කරන්න උවමනාවක් තිබුණා නම් මේක හොඳ අවස්ථාවක්. අර මම මුලින් කිව්ව යෝජනාවට අනුව වැඩ කරා නම් ඒ තමයි නායකයා සහ ආර්ථික කමිටුව නායකයා සහ ආර්ථික කමිටුව කියන ඒ 4-5 දෙනා එක තැනකට ඇවිල්ලා කතා කරා නම් ප්‍රශ්න ඉවරයි. ඒ හින්දා ලෙස්සලා යන පන්නේ වැඩ තවදුරටත් මේ රටේ දේශපාලනය ඇතුළට ගේන්න එපා. මොකද හේතුව මේ රටේ මිනිස්සු දේශපාලනය ගැන වෙන විදිහකට කියවමින් ඉන්නවා. අනික් පැත්තෙන් ගත්තහම මේ විවාදයෙන් අනුරයි සජිතුයි දෙන්නම පරාදයි කියලා මම කිව්වේ මේවා දිහා බලාගෙන රනිල් වික්‍රමසිංහ වෙන ආතල් එකක් ගන්නවා. රනිල් වික්‍රමසිංහ වෙන ආතල් එකක් ගන්නවා. හරි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ රජයේ නාලිකාවක් මේ වැඩේට දීමෙන් අනුර ITN එකට යාමෙන් අනුර රනිල් වික්‍රමසිංහගේ ඉත් එක්ක වගේ තර්ක මන් දැක්ක SJB එකෙන් කියනවා ඒක එහෙමනම් වෙන්නේ නෑ මහත්තයෝ. ඒකත් කියන්න එපේ. අනුර ITN එකට ගියා කියලා අනුර රනිල්ගේ වෙනම අපි දන්නේ නැහැ අනුරලාගේ රනිල්ලාගේ ඩීල් තියෙනවා කියලා කියනවා. ඒවා කවුරු හරි ඔප්පු කරනවා නම් ඔප්පු කරන්න. නමුත් ITN එකට ගිය පමණින් ඔය SJB එකේ කට්ටිය කියන විදිහට මේ අනුර රනිල්ගේ මිනිහෙක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ හේතුවක් නැහැ. එහෙමනම් ඉතින් දෙරණට යනකොට SJB එකේ කට්ටිය දෙරණේ SJB එක දිලිත්ගේ කට්ටිය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිරු එකට ගියා කියලා UMP එකේ කවුරු හරි UMP කාරයෝ රෙනෝගේ වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ලංකාවේ ඕනම මාධ්‍ය නාලිකාවක ඕන channel එකකට ඕන දේශපාලන පක්ෂයක නායකයෙකුට ඕන කෙනෙකුට යන්න බලුවෝ. අපි මේ කියන්නේ දෙතුන් ගොල්ලටම අපි මේ කියන්නේ එහෙම පටු තැන් වලින් මේ වැඩේ අල්ලන්න එපා. NPP එකටත් අපි යෝජනා කරන්නේ අනුර විවාදෙට ගියා බය නැතුව ඒ හින්දා මේ වැඩෙන් අනුර දිනුම් වගේ තැනකින් මේක අල්ලන්න එපා. මොකද මේ විවාදේ මගහරින්න
දෙගොල්ලට මුවමනාවක් තිබ්බ බව පැහැදිලි. අපි දන්න හේතුව මොකක්ද කියලා. හරි. ඒවගේම තමයි SDB කියනත් ආය අපි කියන්න කැමති. පිට්ටනිය හොඳ නෑ, කැනල් එක හොඳ නෑ, ග්‍රවුන්ඩ් එක හොඳ නෑ, වහින්ඩ වගේ, අපිට කක්කල් කැස්ස වගේ, සෙංගෙඩි වගේ, රෑ වැඩි, දවල් වැඩි, ඒක හරි නෑ, සුධර්මන් හරි නෑ. හරි. එහෙම පාරිශුද්ධ නාලිකා හෙව්වොත් එහෙම උඹලට මේ කවදාවත් මේ විවාද කරන්න වෙන්නේ නැහැ. එහෙම පාරිශුද්ධ නාලිකා වෙනවා නම් ගුණයියේ කාමරේ තමයි මේ විවාද කරන්න වෙන්නේ. කොහොමද ඒක? ආවනේ ගැති. හරි. එහෙම එකක් නැහැ ලංකාවේ. හරි. ඒ හින්දා තවදුරටත් මොකද හේතුව? අපි විශ්වාස කරනවා මචං මේ මැතිවරණය ලංකාවේ පරිවර්තනීය දේශපාලන වෙනසක් කරන මැතිවරණයක් කියලා. අපි විශ්වාස කරනවා. ඒ නිසා ගෝඨ ගෙනාවා වගේ, මෛත්‍රී ගෙනාවා වගේ අන්ධ භක්තියෙන් සුරංගනා කතා මවලා, හරි, ඇත්ත පෙනිපෙනි වෙන 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 වැඩ කරන දේශපාලන පරිසරයක් මේ මැතිවරණේ ආසන්නේ හදන්න එපා. අපි යෝජනා කරන්නේ මේ SDB එකට, NPP එකට, UMP එකට හැමෝටම කරුණා කරලා අවංක වෙන්න. කියන දේ අවංකව කියන්න, කරන දේ අවංකව කියන්න, විනිවිද භාවයෙන් කරන්න. විවාදෙට එනවා නම් එනවා. ආයි බොරු කෙරෙන්නේ නැති කොන්දේසි කියන්නේ බෑ. එන්නේ නැත්තම් නෑ අපිට සජිත් එක්ක සාකච්ඡාවක් නෑ, ඕන්නේ නෑ. එහෙම කියලා කියන්නේ. හරි. එහෙම නැතුව නැවත නැවත තමුන්නාන්සේලත් මේ රටේ මේ මොකද මිනිස්සු බලාගෙන ඉන්නවා මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඊළඟ ඉලෙක්ෂන් එකේ. හැබැයි තමුන්නාන්සේලත් ආයි කරන්නේ අර පරණ දේශපාලඥයෝ කරා වගේ මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සලා මිනිස්සුන්ට ආතල් දීලා මිනිස්සුන්ව කඩේ යවන එක නම් අපිට හිතන්න වෙනවා ඒ කියන පරිවර්තනය වෙයිද නැද්ද කියන සැකය මිනිස්සු අතර ජනිත වෙනවා. ආයිත් මං කියන්නේ මම මේ විවාදය ගැන අවසාන අදහස විදිහට, මගේ කතාවේ සාරාංශය විදිහට මං කියන්නේ මේ විවාදේ අනුරද දිනුම්, සජිද්ද දිනුම් කියලා හොයන්න යන්න එපා. මේ විවාදෙන් ඔය දෙගොල්ලම පරාදයි. දැන් මේක බර සැරයි හිතරි දෙනවා. විශේෂයෙන් පක්ෂ දෙකේම පූර්ණකාලීනව වැඩ කරන, ඉතා ඇල්මෙන් වැඩ කරන අයට මාත් එක තරහක් ඇති වෙනවා. නමුත් හර්ද සාක්ෂියෙන් එකව තට්ටු කරලා බලපල්ලා මේ වැඩේ නොකරන තැනට තමයි දෙගොල්ලම මුල ඉඳලම ගියේ. මං කියන්නේ ඒ පන්නේ වැඩ කරන්න එපා, ඒ ජාතියේ වැඩ කරන්න එපා. අවසාන වශයෙන් මචං මට කියන්න ඕන අදහස මේකයි. මං දන්නවා මේකට හුඟක් අය මං පටන් ගන්නකොටත් කිව්වා වගේ සෑහෙන මාත් එක්ක අමනාප වෙනවා. සෑහෙන අමනාප වෙනවා. හැබැයි ඇත්ත කතාව අපිට මේ විවාදය නොකෙරෙන තැනට වැඩ කටයුතු සැලස් උණු බව අපි දිගින් දිගටම දැක්කා. මං කියන්නේ ඒක නොවිය යුතුයි පළවෙනි එක. දෙවෙනි එක තමයි කවුරුත් හිතරිද්ද ගන්න එපා. අපි දන්නවා පක්ෂත් එක්ක සමීපව වැඩ කරන, පූර්ණකාලීනව වැඩ කරන අයට අපි මේ කියන ඒවා නිසා අපිත් එක්ක අමනාපකම් හදා ගන්න එපා. හෘදේ සාක්ෂියට තට්ටු කරලා බලන්න. මේ විවාදය ඇත්තටම දෙගොල්ලටම ඕනේ නම් තවමත් කරන්න ඉඩකඩ තියෙනවා. අර මම කිව්ව පද නෙමෙයි. මම කිව්ව පද නෙමෙයි. එතනදී මොන චැනල් එකේද කරන්නේ, මොන වෙලාවේද කරන්නේ, මොන නිවේදකයාද, මොන පූරකයාද මෙතන වැඩ කරන්නේ කියන එක වැඩක් නෑ. අපි SDB එකට දෙන ඔය ගොන් කතා කියන්න එපා. වැඩක් නෑ. හරි. හැබැයි අපි මේ සේරම කියන්නේ ඕගොල්ලන්ට පොඩි ලව් එකක් එක්ක කියලාත් මතක තියාගන්න. ඔගොල්ලොන්ට පොඩි ලව් එකක් එක්ක අපි මේවා කියන්නේ මේ තරහට නෙමෙයි. හේතුව තමයි මං ඉස්සල්ලත් කිව්වා එන මැතිවරණයක ඕගොල්ලෝ රේස් එකේ ඉස්සරහා ඉන්නේ. ඉතින් මේ වගේ ගොන් ආතල් ගන්න එපා. සරලව කියනවනම්. හරි. ගොන් ආතල් ගන්න එපා. ඒකෙන් වෙන්නේ ඕගොල්ලෝ දේශපාලනිකව හදාගෙන තිනවන යම් ප්‍රතිරූපයක්. ඒ ප්‍රතිරූප නිකන් අනවශ්‍ය විහිළු වැඩ කරන්න කියලා නැති කරගන්න. වැඩක් කරනවා නම් කෙලින් කතා කරලා අපි මේකට එනවද නැද්ද කියන එක නිශ්චිතව කියලා වටේ යවන්න එපා. ඔයගොල්ලෝ ප්‍රෙස් කන්ෆරන්ස් තියෙතිය, රැස්වීම් තියෙතිය මොනවා කිව්වත් පුරවැසියොන්ට තේරෙනවා. ඔයගොල්ලෝ මේක මගහරිනවද නැද්ද, අවංකව මේ වැඩේට ලෑස්තිද නැද්ද කියලා. ඉතින් මේ වගේ කිසි තේරුමක් නැති. හරි. මොකද මේ රටේ මිනිස්සු විවාදයක් ඉල්ලුවේ නැහැනේ කොහෙවත්. මේ රටේ මිනිස්සු කිව්වද අනුරයි සජිත් ඇවිල්ලා අනේ විවාදයක් කරලා පෙන්වන්න අපිට කාගෙද හොඳම ප්‍රතිපත්තිය තියෙන්නේ කියලා අපි බලා ගන්න. එහෙම එකක් මේ රටේ මිනිස්සු ඉල්ලුවද? මේ රටේ මිනිස්සු ඉල්ලුවේ නැහැ. ඕගොල්ලොම තමයි මේවට මේ චණ්ඩිකමට එක්කෙනාට එක්කෙනා ගේම ඉල්ලලා SDB එකෙන් කිව්ව එකට NPP එකෙන් ගේම ඉල්ලලා ඕගොල්ලොම තමයි මේ සංවාදය හැදුවේ.
සංවාදය හදලා ඉවර වෙලා පොරපිටිය අවුලෝගෙන ඉවර වෙලා ඊට පස්සේ ඕගොල්ලෝ හැමීට පසු බහින එක ඕගොල්ලෝගේ දේශපාලනයටයි හොඳ නැත්තේ. හරි. දැන් කාට හරි කියන්න පුළුවන් මම දන්නවා ඊළඟට කියන එක කවුරු හරි එකෙක් කමෙන්ට් කරයි අපේ පොලිටික්ස් අපි බලා ගන්න උඹ උඹගේ වැඩක් බලා ගනින් කියලා. ඔව් එහෙමනම් ඉතින් මේ YouTube බෝලින් නැහැ. හරි. අපි මේ රටේ පුරවැසියන්ගේ මතය නියෝජනය කරන්නේ. ඒ හින්දා ආයිත් මම කියන්නේ මේ අපි ආදරයට කියන්නේ තරහට නෙමෙයි. හරි. දැන් මේක දිහා බලලා අපිව රනිල් වික්‍රමසිංහගේ ගොඩට දාන්න කාට හරි හිතෙනවා නම් අපේ පහුගිය වීඩියෝස් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. හරි. මොකද ඒකෙන් වැඩ දෙකක් වෙනවා. පළවෙනි එක තමයි අපි රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමක් නොවන බව අපේ පරණ වීඩියෝස් බැලුවාම ඔබට තහවුරු වෙනවා. දෙවෙනි එක තමයි අපේ පරණ වීඩියෝස් වල views වැඩි වෙනවා. ඒකක් වෙනවා. කාට හරි හිතෙනවා නම් අපි JVP කියලා ඒත් ඒකම කරන්න. එතකොටත් ඒ දෙකම වෙනවා. හරි. කාට හරි හිතෙනවා නම් අපි SJB කියලා ඒත් ඒකම කරන්න. ඒත් ඒ දෙකම වෙනවා. හරි. අපිට කරන්න නියෝජනාව ඒක තමයි. කාට හරි අපි පොහොට්ටුයි කියලා හිතෙන්නත් පුළුවන්. හරිද? එහෙම හිතෙනවා නම් චුට්ටක් ඒගොල්ලොත් ඒකම කරන්න. එතකොටත් ඒ දෙකම වෙනවා. හරි. ඉතින් ඕක තමයි අපිට කියන්න දෙන්නේ. මොකද හේතුව මචං අපි මේ channel එක පටන් ගත්ත දවස් ඉඳලා අපි තරම් හැම දේශපාලන පක්ෂයකින්ම බැනුම් ආපු අසරණ ජීවි කොට්ටාසයක් නැතුව ඇති. හැම සතියකම හැමෝගෙම අපි බැනුම් අහනවා. හැබැයි අපි ඒව hina වෙලා බාර ගන්නවා. ඉතින් මේක තමයි தත්ත්වය. මං කියන්නේ කරන්න බැරි වැඩ පටන් ගන්න එපා. ගහ ගන්න බැරි නම් ගේම කෝල් කරන්න එපා. මුලින්ම පසු බහැලා යන්න. හරි. අර ඉස්කෝලේ යන කාලে වගේ. ඉස්කෝලේ යන කාලෙත් මෙහෙම වලි තියෙනවනේ මචං. දෙන්න පිට්ටනිය මැදට එනවා. හරි ගහපන් කියන එකෙක්වත් ගහන්නේ. ගහ ගන්න එක මචං එහෙම ගහපන් කී කී ඉන්නේ. එන්නකොටම ගහනවා. දැන් උඹලා කරන්නේ හරි ගහපන්. උඹ ගැහුවොත් මං ගහනවා. ඒ වගේ ඒවා මචං කියන්න එපා. මොකද මගේ යාළුවෙක් හිටියා. මේ දැන් අන්තිමට මේක දැන් මතක් වුණේ මේ. ඌ ඔහම වලියකට ගිහිල්ලා ගහපන්. වරේ මරන. ගහපිය. කී කී ඔහම ඉන්නේ. එහා පැත්ත එක මචං ඔහම බල හිටියා. උණියන් මුත් ගේම කෝල් කර කර ඉඳලා අන්තිමට මේ දරු ගහන්න වගේ ලැහැත් තිනකොට අර ගේම ඉල්ලපු අපේ යාළුවා කියනවා. ගල් ගහම හැබැයි මතක තියාගනි අපිට ගැහුවොත් උඹලට හොඳ සිද්ධ වෙන්නේ නැහැ යකෝ. හරිද? ආන් ඒ වගේ වයින් වලි ඉවර කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්න ගෑවිවා.